බෝමලුව ඇමදීමේ විපාක. ඔබේ ජීවිතයෙන් බෝමලුව කොයිතරම් අවස්ථාවල අතුගාල ඇද්ද. බෝමලුව පිරිසිදු කරන ඇද්ද. පින්වතුනි. එහි ආනිසංස බලන්න කොයිතරම්ද කියලා. විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සකන්සමජ්ජක නමින් ස්වාමින් වහන්සේ නමක් වැඩ සිටියා. විපස්සේ බුදුහාමුදුරු බුදුවීමට පෙර පළොල් බෝධිය පිරිසුදු කිරීම නිසා උන්වහන්සේට මහා ආනිසංස සමුදායක් ලැබුණා. ඒ ආනිසංස පින්වතුනි මෙහෙම සඳහන් වෙනවා. නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙකු වේ. පිරිසිදු පුද්ගලයෙකු වේවි. වැරදි නැති නිර්මල පුද්ගලයෙකු වේ. ශෝක නොදැනී චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නොසෑදේ. ගෙඩි රෝග නොසෑදේ. කැසිලි රෝග නොසෑදේ. මී මැස්මොර වසංගත රෝග නොසෑදේ. විතච්චිකානම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ. දද රෝග නොසෑදේ. සැරව ගලන රෝග නොසෑදී. මැලපීම් නැත්තෙක් වේ. තැති ගැනීම් නැත්තෙක් වේ. ඍජු සිත් ඇත්තෙක් බවට පත්වේ. පැහැදිලි සිත් ඇත්තෙක් බවටද පත්වේ. කැමැති කැමැති සමාධීන්වල ලැබීමේ ශක්තිය ඇත්තෙක් බවට පත්වේ. බෝධි සම්මාජ්ජක හිමිට මීට පෙර ජීවිතයකදී බෝමලුවේ ගොඩ ගැසුණු බෝපත් දැකලා එය අරගෙන බැහැරට දැමූ මහා පිනෙන් පින්වතුනි අනුසස් 20ක් ලැබී තිබෙන බව සඳහන් වෙනවා. ඒ අනුව බැලූ කල ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන බෝමලුව ඇමදීමෙන් කොයිතරම් ආනිසංස සමුදායක් ලැබෙනවද අහන්න පින්වතුනි. දුගතියකට නොවැටී දෙව්මිනිස් සැප සම්පත් ලැබේ. උසස් කුලයකම ඉපදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. ආරෝහ පරිණාහ දේහයක් ලැබේ. පිරිපුන් අවයව ඇත්තෙක් වේ. විශිෂ්ට රූප සම්පත්තියක් ලැබේ. රන්වන් පාට දේහයක් ලැබේ. මුදු මොලොක් සිවියක් ඇත්තෙක් වේ. සුසිනිඳු සියුමැලි ජීවිතයක් ලැබේ. සිරුරේ දැලිකුණු නොතැවරේ. අවුවෙන් සුළඟින් පීඩාවට පත් නොවේ. සිරුරෙන් දහඩිය නොවැගිරේ. කායික මානසික රෝගාබාධ නැත්තෙක් බවට පත්වේ. සතුරන් නැත්තෙක් බවටද පත්වේ. නුවඩු භෝග සම්පත් ලැබේ. ගින්නෙන් ජලයෙන් රජ්ජුරුවන්ගෙන් සොරුන්ගෙන් බියක් නොවේ. තමාගේ සිත නොරිදවෙන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නොවේ. සියල්ලෝම තමාට සැප කැමැත්තෝම වේ. මහා යසස් ඇත්තෙක් බවට පත්වේ. අවසානයේ මේ පින නිවනටද උපනිශ්‍රේවන බව පින්වතුනි පාලි අපදානයෙහි සඳහන් වෙලා තිබෙනවා. ඔබත් මෙත් සිතින් උතුම් බුදුහාමුදුරුව වැඩ සිටින බෝධින් වහන්සේ වැඩ සිටින බෝමලුව ගෞරවයෙන් සිත ශ්‍රේෂ්ඨ කරගෙන සිත පිරිසිදු කරගෙන බෝමලුව පිරිසිදු කරන්න.